පරිගණක හා තාක්ෂණික තක්සලාව ස්ටුඩියෝ 10 fingers YouTube channel එක වෙත ඔයාව සාදරයෙන් පිළිගන්නවා මේ වීඩියෝ එකෙන් කියා දෙන්නේ ඔයා භාවිතා කරන Zoom account එකට කැමති ආකාරයක ලස්සන profile photo එකක් යොදා ගන්න ආකාරය ගැන profile photo එකක්වත් නැතුව තමයි ගොඩක් අය class වලට meetings වලට සම්බන්ධ වෙන්නේ join වෙන්නේ. ඉතින් Zoom account එකට profile photo එකක් යොදා ගත්තාම අලංකාර බවක් ලැබෙනා වගේම ඔයාගේ අනන්‍යතාවයත් තහවුරු වෙනවා. smartphone එකේ Zoom app එකෙන් වගේම PC එකේ Zoom application එකෙන්වත් පහසුවෙන්ම මේ විදිහට profile picture එකක් account එකට එකතු කරගන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. ඔයා channel එකට අලුත් නම් හෝ තවමත් channel එකට එකතු වෙලා නැතිනම් මේ වීඩියෝ එකෙහි දකුණු පස පහළ තියෙන රතු පාට subscribe button එක click කරන්න. ඒත් එක්කම තියෙන bell button එකත් click කරලා ऑल देन्न इतकोट चैनल लेकट अलुत वीडियो एका दापु गमान्न नोटिफिकेशन नेककीन ओयाट देनगान्न लेबिनवा मुलिन मापी बलमु स्मार्टफोन नेके Zoom app एकेन कोहुमद Zoom account एकट प्रोफाइल पिक्चर का ऐड करगान्न कियला Zoom application नेक ओपन करगान्न ओयागे Zoom account एकट अदाल ईमेल पासवर्ड लबा दीला Zoom account एकट साइन इन वेन्न Zoom account එකට sign in වුණාට පස්සේ මේ විදිහට තමයි home interface එක පෙන්වන්නේ. පහලින් තියෙනවා tab කීපයක් meet and chat, meeting, contact and settings කියලා. ඉතින් මේ දකුණු පැත්තේ කොනේම පහල තියෙන settings button එක මත click කරන්න. එවිට ඔයාගේ Zoom account එක open වෙනවා. ඒ Zoom account එකට අදාළව ඉහළින්ම තියෙන ඔයාගේ profile එක ඔයාගේ නමෙන් සඳහන් වෙනවා. ඉතින් ඒත් එක්කම තියෙන arrow එක මත touch කරන්න. एविट ओयागे Zoom account एकट अदाल प्रोफाइल एक ओपन वेनवा मे प्रोफाइल एके इहलम तियेनवा प्रोफाइल फोटो कियला एत एक्कम ओयागे नमे मुलाकुरु देकेन संधान वेन इमेज एकक पेन्नुम करनवा मेक तमा डिफॉल्ट में प्रोफाइल फोटो एक विदियट ऐड वेन्नी ओयागे नमे मुलाकुरक हो मुलाकुरु देक संधान वेला इतिन ओया मैनुअली प्रोफाइल फोटो एकक ऐड करनका मेक तमा दर्शनीय वेन्नी इतिन मे प्रोफाइल फोटो एक मत टच करन्न एविट मे वगे मेनू एकक ओपन वेनवा Change profile photo කියලා option දෙකක් සඳහන් වෙනවා take photo and choose photo කියලා. ඉතින් මෙතන මේ take photo කියන එක click කළා ඔයාට camera එකෙන් මේ වෙලෙම photo එකක් අරන් add කරන්න පුළුවන්. choose photo කියන එකෙන් ඔයාගේ gallery එකෙන් photo එකක් select කරලා දෙන්න පුළුවන්. choose photo කියන menu එක මත මම touch කරනවා. එවිට මේ විදියට photo gallery එක open කරලා පෙන්නනවා. සමහර විට ඔයාට message එකක් එන්න පුළුවන් allow කියලා සඳහන් කරලා. එහෙම නැත්නම් allow කරන්න ඔයාගෙ ස්ටෝරේජ් එක ඇක්සස් කරන්න ඉඩ ලබා දෙන්න Zoom application එකට. ඉතින් එහෙම නැත්නම් මේ message එක allow කරන්න. allow කරාට පස්සේ මේ විදියට ස්ටෝරේජ් එක open වෙලා ඔයාගෙ image gallery ටික පෙන්නනවා. ඉතින් මේ image gallery එකෙන් ඔයාට කැමති photo එකක් search කරලා ලබා ගන්න පුළුවන් ඔයාගෙ phone එකේ storage එකේ තියෙන මම මේ ෆොටෝ එක සිලෙක්ට් කරනවා මගේ ප්‍රොෆයිල් ෆොටෝ එක විදිහට මේ විදිහට සිලෙක්ෂන් එකක් ඔයාගෙන් අහනවා මේ ඇක්ෂන් එක කම්ප්ලීට් කරන්න just one and always ඉතින් මම මෙතන මේ just one කියන එක මත ටච් කරනවා එවිට මේ විදිහට මැසේජ් එකක් විසිබල් වෙනවා මෙතනින් ඔයාලට පොඩි ගයිඩ්ලයින් එකක් ලබා දීලා තියෙනවා මේ ෆොටෝ එක තවදුරටත් ඔයාලට අවශ්‍ය නම් එඩිට් කරගන්න අවශ්‍ය පහසුකම් ගැන ඒක මම ඕකේ කරනවා ඉතින් මෙන්න මේ විදිහට ෆොටෝ එක සිලෙක්ට් වෙලා තියෙනවා මම තෝරලා දුන්න මේ ෆොටෝ එක වටේට ඇඩ් වෙලා තියෙනවා size in handle හතරක් මේ size in handle හතරෙන් drag කරලා අපිට අවශ්‍ය විදියට ෆොටෝ එක crop කරගන්න පුළුවන් අපිට අවශ්‍ය සීමාවට මේ විදියට ෆොටෝ එක touch කරලා අපිට drag කරන්නත් පුළුවන් මේ size in handle වලින් මේ rectangle එක මේ විදියට drag කරන්නත් පුළුවන් අවශ්‍ය විදියට අපිට crop කරගන්න පුළුවන් ෆොටෝ එක මේ size in handle හතරෙන් මැදි වෙලා තියෙන කොටුව තුල තියෙන image එක තමයි අපිට profile photo එක විදියට පෙන්නන්නේ ඉතින් ඒ විදිහට ඔයාලට අවශ්‍ය විදිහට ෆොටෝ එක crop කරගන්න පහලින් තියෙනවා rotate button එක. මේ rotate button එකෙන් ඔයාලට පුළුවන් ෆොටෝ එක අවශ්‍ය විදිහට මෙහෙම rotate කරගන්න. rotate කරගත යුතු ෆොටෝ එකක් නම් ඒ විදිහට ඔයාලට rotate කිරීමක් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කර වෙනස්කම් ගැන සෑහීමක් නැත්නම් මේ reset කියන button එකෙන් නැවත ෆොටෝ එක තිබුණු මුල් තත්ත්වයට ලබා ගන්න පුළුවන්. වෙනස් කිරීම සාර්ථක නම් අවශ්‍ය විදිහට crop කරගෙන නම් තියෙන්නේ ඔයාලට පුළුවන් මේ done කියන button එක මත touch කරන්න. एविट हनवा सेव कर फोटो एक सेव ऐस कॉपी कॉपी एक विद्यट मेक सेव कर मेतनी सेव के लबाद एविट मे विद्यट फोटो एक ऐडवा फोटो एक मत टच कर हम नवता मेनुक ओपन विनवा वो आवाश ओण विलाक
ප්‍රොෆයිල් ෆොටෝ එක චේන්ජ් කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදියට තමයි ස්මාර්ට්ෆෝන් එකේ zoom app එකට ප්‍රොෆයිල් පිච්චර් එකක් ඇඩ් කරගන්නේ. දැන් අපි බලමු PC එකේ zoom application එකෙන් කොහොමද zoom account එකේ ප්‍රොෆයිල් පිච්චර් එක චේන්ජ් කරන්න කියලා. zoom application එක ඕපන් කරගෙන sign in වෙන්න ඔයාගේ zoom account එකට අදාළ email address සහ password ලබා දීලා PC එකේ zoom application එකෙන් sign in වුණාට පස්සේ මේ විදිහ ඉන්ටර්ෆේස් එකක් තමයි පෙන්වන්නේ. දකුණු පැත්තේ ඉහළ තියෙන ප්‍රොෆයිල් ෆොටෝ එක මත ක්ලික් කරන්න. එවිට පහළට drop down වෙන menu එකේ ඉහළින් තියෙනවා settings කියලා. මේ settings කියන menu item එක මත ක්ලික් කරන්න. එවිට zoom account එකට අදාළ settings dialog box එක මේ විදිහට open වෙනවා. මේ settings dialog box එකේ වම් පැත්තේ පහළට වෙන්න මේ විදිහට profile කියලා option එකක් තියෙනවා. ඒ මත touch කරන්න. එවිට මේ විදිහට ප්‍රොෆයිල් ෆොටෝ එක පෙන්නනවා නම පෙන්නනවා මේ ප්‍රොෆයිල් ෆොටෝ එක මම මේ account එකටම smartphone එකේ zoom app එකෙන් ලබා දුන්නු ෆොටෝ එක. ඉතින් මේ ෆොටෝ එකේ මැද පෙන්නුම් කරනවා pencil හැඩේ icon එකක් edit button එක. ඉතින් ඒ මත touch කරන්න. එවිට මේ විදිහට වෙනම window එක ඔයා දැනට add කරලා තියෙන ප්‍රොෆයිල් ෆොටෝ එක පෙන්නුම් කරනවා. ප්‍රොෆයිල් ෆොටෝ එකක් add කරලා නැත්නම් ඔයා දැනට ඔයාගේ නමේ මුල් අකුර හෝ මුල් අකුරු දෙකක් පෙන්නුම් කරනවා. ඉතින් මේ add කරපු ප්‍රොෆයිල් ෆොටෝ එක ඔයාට තවත් එඩිට් කරගන්න ඕන නම් මේ විදිහට පුළුවන්. එඩිට් කිරීමක් කරගන්න පුළුවන්, crop කරගන්න පුළුවන්. ස්මාර්ට්ෆෝන් එකේ zoom app එකේදී කරා වගේම තමයි. change picture යටතේ ඔයාට වෙනත් picture එකක් මේ පරිගණකයේ location එකෙන් තෝරලා ලබා දෙන්නත් පුළුවන්. මේ ෆොටෝ එකේ වෙනස්කමක් කරලා save කරන්න පුළුවන්. වෙනත් ෆොටෝ එකක් ලබා දීලා profile photo එක change කරන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි PC එකේ zoom application එක අරහා profile photo එක add කරන්න සහ change කරන්නේ. වැදගත්ම කරුණ වෙන්නේ ඔයාගේ එකම zoom account එකට නම් ඔයා profile photo එක add කරන්නේ smartphone එකෙන්වත් PC එකෙන්වත් web browser එක හරහා zoom.us website එකට ගිහිලා ඔයාගේ zoom account එකට sign in වෙලාවත් ඒ කුමන ක්‍රමයකින්වත් ඔයා profile photo එක change කරන්නේ ඔයාගේ එකම zoom account එකේ නම් වෙනසක් නැහැ. ඒ ආකාර තුනෙන් කුමන එක් ක්‍රමයකින් හෝ කරනකොට profile photo එක ඔයාගේ account එකේ change වෙනවා. තවත් ඔයාලා සැලකිලිමත් වෙන්න ඕන විශේෂ කරුණක් තමයි විශේෂයෙන්ම ස්ටුඩන්ට්ලා නම් ප්‍රොෆයිල් ෆොටෝ එකක් යොදනකොට වඩාත් ගැළපෙන ප්‍රොෆයිල් ෆොටෝ එකක් යොදන්න. මොකද ඔයා ගුරුවරුන් සමග ඔන්ලයින් පන්තිවලට සහභාගී වෙන්නේ සිසුන් වශයෙන්. ඒක නිසා ගැළපෙන ප්‍රොෆයිල් ෆොටෝ එකක් යොදන්න සැලකිලිමත් වෙන්න. ඔයා zoom account එකක් හදන්න දන්නේ නැත්නම් zoom account එකක් හදන විදිහත් මම වීඩියෝ දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා ස්මාර්ට්ෆෝන් එකෙන් සහ PC එකෙන් වෙන වෙනම. ඉතින් ඒ වීඩියෝස් අවශ්‍ය නම් බලන්න මම පහළ ඩිස්ක්‍රිප්ෂන් සෙක්ෂන් එකේ ලින්ක් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක වටිනවා නම් මෙතනින් ලයික් එකක් දෙන්න, හිතවත් අයට යාළුවන්ට බලන්න, Facebook, WhatsApp, Telegram හා Viber හරහා මෙතනින් ෂෙයා කරන්න, වීඩියෝ එකට අදාළව ඇතිවන ගැටලු අදහස් හා යෝජනා මෙතනින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ගොඩාක් ස්තුතියි. ඉක්මනින් නැවත වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාට තෙරුවන් සරණයි.